දෙනපතා වටිනා ධර්මදේශනාවලට සවන්දිීමට. නාලිකාව සබස්ක්‍රප් කර පෙල්ලකුුණ කලික්ර. අද මම ධර්මදේශනාවට මාතෘකා කළි ඉතාමත් ්‍ර සිද්ධ ගාතාව. එක්තරා දේවපුත්‍රයෙක් ඇවිල්ල බුදුරජාණන් වහන්සේට කියා ඉටුපු ගාතාවක්. මේ දේවපුත්‍රයගේ කතාව බූම ලස්සනයි. දේවපුත්‍රයක් කියනවා ස්වාමීණ බුදුරජාණන් වහන්ස ග කාලි ගෙවිල යනකොට අපි වයිසට යන. වයිසට ගීල්ල අතරවෙන්නන මැරිල යනවා. මේ කාලි ගෙවෙනකොටයි අපි වයිසට යන්නේ වයිසට ගිල්ලයි මැරනේ. මේ මැරෙන්ඩයන් අපි කරගත යුත්තේ පින්කන්නේද කියලා ප්‍රශ්නයක් කද. පින්වත්න කාලි කියන එක තත්පරේ ගෙවි ගෙවී යන්න. මේ බනට වාඩිවෙච්ච මමනෙමයි දැන් ඉන්නේ. මේ ටිකට වෙනස් වුුණා. බණට ආපුෝයතු නෙම මේ තිකට වෙනස් වෙලා. දවසඉක්මනින් ගත වෙනවා. එතකොට මේ ගතවෙච්ච දවසය මොනවද කළේ කියලා දවසදයා බලන්ඩුනේ කත් භාවනාව. ත්‍රත්තිවේක්ෂා කරනවා කියන්නේ ඒකටයි. රැට ඇඳට වැටු නම. ුවනුදේ නැගි්ට වලේදල මංකළේ මොනවද සැනසෙන්ල පුළුවන් දේවල්ද මම කළේ ඒම නැතිනම් වැනසෙන දේවල් ද මංකළ ලෝක බෝ අය කරන්නේ වැනසෙන දේවල් සැනසෙන දේවල් කර ගත්ත කෙනා තිය දවස සාර්ථකයි දැම් බුදුරජාණන් වහන්සේ භික්ෂන් වංචිලට වදාල මහනණී උබවහන්සේලා දවසට දෙතුම් විට කල්පනා කරන්න ද කල්පනා කරන්නේ. කතම්බූතස්ස මේ රත්තින් දිවාවීති පතන්තීති. උදේගෙව්න මොන විදියට ද දාවල ගෙවුණනි මොනවිදියට ද රාත්‍රී ගෙව්නි මොනවිදියටද. අපි කවදවත් ෝ කල්පනා කරනුවද අපි කල්පනා කරන්නේ. දවසේ වටිනකම් අපි දන්නවද දවස වටිනකම දන්නේන. කාලිතියන වැදගත්කම් අපි දන්නවද කාලි වටිනකම දන්නේ. කාලෙ ගියෝත් ගියාමයි ආය අත්දන්න බෑ එතකොට මේ ගත වන්න දවසේ මොනවද කරන්න ඕන කියනෙ අපි ශකස් කරගන්නඕ. පින්වත්නී ලෝතරා බුදුරජාණන් වහන්සේ දිනචරියාවකට අනුවයි වැඩ කළේ නිකරුණේ කාලි කෑවෙන නිකරුණේ කාලෙ කන කෙනාට තමයි කාලකන්නේ අප න්න කාල කන නිකරුණේ ගත කරනු අපට න්න තරම් වැඩත් කොටසත්ති නොද කරන්න. මුන තරම් වැඩ කොටසත් කරන්න පුළුවන්ද. අපි කාලි වැඩිපුරම ගත කරන්නේ කණ්ඩයි ගොන්්ඩයි නිදාගන්න මේ නින්දටන වැඩිපුරුම ගාලි කතතරන්න නැගිත වෙලේඳල සමාරු නිදී. නිතරම නිදාගන්න කෙනා කවදාව දියුණු වෙන්නේ නෑ නිතරම නින්ද යන කෙනාට දියුණුව පතන්ඩත් නෑ ඒනේ බදුරජාණන් වහන්සේ වදාළ උට්ටානවතෝ සතිමතෝ උත්සායයි සීයි තියෙන්ෝන සම්මා සතිකිවේකටයි සම්මා සතියෙන් තමන් දයා බලන්ඩෝන අනුන්දයා බලන්ඩෙපා තමන් අද කළේ මොනවද අද මම කරගත්ති මොනවද දවශ පැය විශ අතරී මට පුළුවන් වුණාද අද දවසය විනාඩි දදාහයක් බුදුුවන්ද. අපි ටෝකරන්න පුළුවන්ද බෑ වෙනආගන්දයා බලන්නු දවසට පත්සැරයක් වන්දනාවයන පත්සරයක් ව අපි පත්සරයක් ඕනනෑ උදේයරි සවසර විනාඩි දායක් අපිට පුළුවන්ද අධ දෙක නලලිතියාගෙන ඉතිපි ශෝකයන් වෙලාවන ලු වෙලාවන ඇතිලු ඕටියක් ආදායම ලැබත් ලැබෙනවා කිව්වත් සිකුරාද නොගෙන් ඉන්නවද ඒක තමයි දියුණු විරාසෝන්න ඉරිසියා කල්ලා රියන්නේ නෑ. ඉරිසියා කරලා රියන්නේ නෑ දවුණු වඩ ඕන නං එකත් තමයි තමන්ගේ ආගමට සලකණ්ඩ ඕන. මොන දේතිබුණත් පැත්තකට දාලා ගෙදරම ඉස්සරම අපේ වයස්ක අම්මල දනු ඉස්සර නිතර පන්සල් ගීනෑ. ගෙදරම වඳන්න පුංචි බුදුකොටියක් තිබුණා. සවස්තයනකොට මල්තිිකා කඩා ගත්තා. ගෙදරා ඔක්කුම එකතු වුණ. ලස්සනට බුදුන්වැදා. විනාඩිය අ දෙකාක් භාවනාවගුත් කළා මෛත්‍රී භාවඩා. කරණී සූත්‍රයෙක් කිව්වා. දෙයන්ට පින්දුන්න ඥාතීන්ට පින්දුන්න අම්මතාතර දනගාල වැඳ ගාතාව කියලා ඊට පසේ තමයි කෑමට යන්න අදේවාගේ පරිසරයක් බෞද්ධ ගෙදරක දකිට තියෙනවද නමුත් කතා කරන්නේ බෞද්ධයෝ කියලා තමන් බුද්ධම් සරණං ගච්චාමිකෙන ශාස්තෘූන් වහන්සේට විනාඩි දායක් වඳවක්මෙන එතකොට අන්‍යයාාගමිකව දියුණුවෙනවා දැළ ඉදිසියා කරලාර කියන්නේ නෑ. දියුණවී රහසයකයි වරදින්නේ නෑ. ඇත්තක් වේවා බොරුවක් වේවා. ඒක සද්ධාවෙන් පිළිපදින කලාට ඒක මොනවරි බලයක් ලැබෙනවා. ඒකෙන් බලයක් එෙනවා. ඇයි බොරුවක් වුණත් නිවැර දිව කරනවාන. සද්ධාවෙන් කරන්න. පිරිසිදු චේතනා ගෙනදයි වාසනාකිවවෙත් ඒකමයි. චේතනාව පිරිසදයි. අපිට වෙලා වක්නේ. ගෙදරක මේ පුංචි දරුව එකතු කරගෙන සවස බුදුන් වැන්දොත් මේ ළමයින්ට ගාථ කටපාඩන්ගෙන. ළමයින්ට ගාත කටපාඩන්ගෙන. අද බෞද්ධයි කියන උසස් පෙලියපු ළමයකොට පුළුවන්ද කරණය සූත්‍රය නිවැරදිව කියන්න. ගෙදරකින් පරික්ෂ කරල බරන්න බෑ පොත බලාගෙන කියන්න පුළුවන් ඒත් බැ ඒත් ෑ පව්ගේ දවස්ග තිබුණ කතාවක් දරුවේගෙන් ඇව්වා අම්මට වදිින ගාතාව දන්නේ නෑැකිව්වා තාත්තට වදින ගාතාව ඒත් දන්නේ නැ කිවවා මොකද නෑන ගාථ කියලා ඒනම් පුතේ දන්නේ මොකදදික ලැව්වම කිවලු මා මට වදිිල්ල දන්නුවකිවලු මාමට මට වඳින ගාථාව කොයිවත් පොතක පතක නෑ. ඊළඟට ප්‍රශ්න කලාලු මොකක්ද පුතිේ මාමට වදින ගාතාව. ප්‍රශ්න කරපු කෙනා දල් නිර්ණය මාමට වඳින්න ගාථාව. අධ දෙෙක නලලි තියාගෙන මේ පුංචි පුතා කිවලු ඉමිනාපුං්්‍ය කම්මේ මාමේ බාල සමාග. මාමී කියීන කොට ඉතුවා මේක මාමටයි වදන්නේ. ඇයි ගෙදර පරිසරයේ මේක වැන්දනම්. නිතර කිව්වා නම් දරුව දන්නවා. අපේ දරුව නරක නෑ. දැ මේ තෝස්ටේලියවාගේ රටක ඉන්නවානන්න කන්සිහන්න ලෝකෙම ගුණේ ඇති ලමයින්නේ ලංකාව. වෙන කිසිම රටක මේ තරම් ගුණවත් ළමයිනෑ. මේ තරම් ගුණේ ති රත්තරම් බෝසත් ගුණ ඇති ළමයි නෑ ලෝකෙ කොේව. තකට දරුවවා කියනෙ මැනි කක්වන්න. වැඩිහිටිය අය දැනගන්න ෝ නමේ මැනික කපල උපමට්ටන් න්න නිකම්ම තිබුණුත් මැනිකේ වටිනකමක් නෑ කපල ඔපමට්ටන්දපු තරමටයි මැනික වටිනිය එතකොට දරුව නැමැති මැනික සකස් කරන්න වැඩීහිටයෝ දැනගන්න සෑමදාම වවා පුරදු කරන්න ටන කණබොනය ඇති පවා කියල දෙන්න ෝන පුංචි කාලෙ ලෝකෙම ලස්සනට ගන්නෙත් අපි විතරයි. කෑම කනවකන එකත් බුදුරජාණන් වහන්සේ විනේණීති පැනෙවා භික්ෂුවට වලදැනකොට බලාගෙන ඉන්න කෙනා සතුතු වෙන්ඩෝන කනව කියන්නේ ලේශ්ුව දත්නි මේ පැහැදෙන්න්න ඕන දෙන කෙනා වලදන ලස්සන දියා බලාගෙන ඉන්නකො මේ වලදන දියා බලාගෙන ඉන්නකොට දෙන කෙනාගේ සිතු සිතට සතුටක් එෙන්ලෝ. නි ග්‍රෝධ සාමනේරයාණන් වහන්සේට දානිදු ධර්මාශෝකරජරු. ලඳන ලස්සනයි බැලුවේ මේ සත්්‍යැවැරිදි කුපුන් චිදර්ුවය මොන තරා සංවරෝ වළගනවාද ඒක වාඩි වෙන ක්‍රමයක් තියෙනවා පිගානකෝපය අල්ලන ක්‍රමයක් තියෙන බට්ටික අනන ක්‍රමයක් තියෙනවා අනපු බට්ටික කටට දාන ක්‍රමයකුත් තියවා කටේ තියෙන බට්ටික ගිලින කමයකුත් තියවා චෞ චෞගාල කණ්ඩගියෝත් බලාගෙනින් එක නනාට එපාාව වෙන සුරුෂ ගල බොඩ් පටන් ගත්තො බලන කෙන්න්නා තත් ප්‍රසාන්නයි ඇගිලි ලෙවකණඩ පටන් ගත්තො. කන ගමන් තොල ෙවකණ්ඩ පටන් ගත්ත. කාල ඉවරවෙලා පිගාන ලෙව කණඩ පටන් ගත්තො. ඒ කණ කරම යක්නම කැතයි ලෝකයේ ඇවිදිනකොට පේනවා මිනිසු කණ ඇති නමුත් මේ බෞද්ධ දර්ශනය තුළින් කෑම කණයක පවා ලස්සන වන සෑම දේකම පිළිවලක් තිබුණ දවස වැඩ කටයුතු පිළිවෙලකට කරන්න පටන් ගත්තා ගත්තදේ ගත්ත තැන තියන්න පටන් ගරතා මේ සෑම දෙයක් මේ සෑම පන්නරයක්ම අපිට ලැබුණේ ධර්මය තුලින් ඒකයි කුඩා මනස ධර්මීයට යොමු කරන්න කිරවේ කාලි ගෙවෙනවා ට දොස් කියලා ප්‍රයෝජනයයක්ක් නෑ මේ ජෙවී යන කාලි මංමන අද කළේ. අද දවසි මංමනොවද කරගත්ත. ඇ විසි අතරත්වය මේ සකස් කරගන්නරන. දැන් අද උගන්නන්ඩම නිදඟලන්න උදේ ඉස්කෝලෙගීන් දරුව දෙකට එවා දෙකට අප දරුවර නමීටෙනවා. රෑ නමීට එන දරුවවායි පාන්දරින් ගෙදරින්යා දරුව යන්තරයක් වෙලා අම්ම දක් ටත්නෑ තාත දක්ින්ටත් නෑ සෙල්ලං කරන්නත් නෑ දැ ඔය ඇතු පුංචි කාලි ඔච්චර දැගළු වද නෑ ඒ කාලි ඔච්චර දැඟලු වෙන නමු ළමයි දක්ෂයි දවශ්‍ය ගත කරන ඇති දරුවට කියලා දෙන්න දෝන. සවස් වෙනකොට බුදුන් ඇඳල පොතකතට දරුවවා යොමු කලාම ඇති. දුවන්නං වාලි දුවන්ඩ ගියාම දරුවත් විනාසයි. සමාජයේ අපි මොනතරන් ධාර්මිකෝ දරවා සකස් කළත් සමාජයෙන් දරුවගේ මනසට විසබී ජැතුල් වෙනවා. ඒ නිසාම අපේ මේ රත්තරන් දරුව වෙනස්වෙරෙන. එතකොට මේ එක දවසක වැඩ පිළිවෙල උදේ නැගිට්ට වෙලේදල සකස් කරගන්න. මොකද අපි වයිසට යන. වයිසට යනකොට නැති ලෙඩ රෝග මතු වෙන තරුණ කාලෙ කර කියයා ගත්ත දෙයක් තමයි වයිසට යනකොට නිදං කර ගත්ත වෙන්න. වයිසට යනකොට සතුතුවෙන්නේ තරුණ කාලෙ කරපු දයා පිළිබඟ කල්පනා කරලා. වයිසටගින් නැගි ග්ඩ බැරි වුණාට පසේ සිල්ගත්තට පලක්තියෙනවාද. අවුදු ඇට ඇත්තෑ වසුව පැන්නට පස්සේ අමුතුුවෙන් සිල් ගණ්ඩ ඕනද. ඕන නෑ ඉබේම සිල් ගැනිලායින්නේ. නැගිට ගණ්ඩ බැරි කෙන කෝමට සත්තු මරා. පානනාතිපාතා කියන්න දෙයක් නෑ තමන්ගේ සරීරේවත් තමන්ට ඔසෝගන්න බැරි කෙන පොහම දන්ස් අනුන්ගේ සම්මය ජීවිත නැති කර සොරකංකරන්න යන්නත් නෑ. වයිසරගයි දුවන්න බෑ කාමය වර්දව ඇසිරෙන්ටත් බෑ කටේ දතුක් නැති කොට කොහමද බොරු කියන්න බොරු කියවෙන්නේත් ලකම්ම වැනෙන කෙන පොහද මත්වතුර දන්. ම්ම වැනිවැ බීලගේ සරීරයේ පණ නැති කමට එබඳු කාලේ සිල්ගත්ත කියල එක ආනිසන් සාඩුයි සිල්ගන්ඩ එපා කියනවා නෙමේ එතකොට සීලි නමුත් ගතයුත්තේ තරුණ කාල පුංචකා හුඩා කල පටම්ම දරුව යොමු කරන්න ඕන ගුණවත් කමට දරුවා යොමු කරන්න ඕන සිිල්ුවත් කමට ඒ සිිල්වත්ුණොත් ගුණුවවත් වනොත් වයස්ගත වනාට පස්සේ වතුර ටිකක්ත් දරුවත් දෙයි. ඒ මොකද පිනේ විපාක දන්න නිසා. අම්මා අපපච්චි කවුද කියලා දැනගන්න නිධර්මය තුළින් වෙන මොන දේදුන්නත් පලත්නෑ. වෙන මොනව දුන්නත් ඒ දරුවන්ගෙන් සතක්වෙ නෙනෑ ඔළුව විතරයිතියෙන්. ඔළුව විතරත් දියුණ කරන එක නෙම එක යුත්ත. දරුවගේ මනසද වුණු කරන්නඩෝල ඒකට මේ ගතවෙන දවස කළ යුතු දේ කරන්නඩෝල වැඩිටයන්ට කතා කර නැටි කියේල දෙන්නඩෝන. ඉස්සර ආච්චියම්ම වයිසෙන් වැඩීටි කෙනෙ කෙනෙකොට දරවා පුටුවෙන් බංකුවේ නැගිත්තා බයිත නැගිත් අනම මේන්න මට වඩා වැඩි මාලු කර අද නැගිටිනවද ඉසර බස්සකේ අයස් ගත කෙනෙ කසර කෙනෙ අසරන කෙනෙ කවම නැගිටිනවා අද එබඳු කෙනෙ කෙනෙකොට බොරුවට ඇස් දෙක වාගෙන නිදාගන්න ඒ මොකද ගුණවත්කමනේ ගුණේ නැති වුණමයි බඳු විපත් වුණේ අපිට ඒ නිසා පින්වත්නී අච්චෙන්ත කාල කාලෙ ගෙවිගවී අ කාලෙට සාප කරන්න බෑ අපි මොක්ව නොකර කාලෙට සාප කර කර ඉන්නවා කියන එකත් සාපයක් අපි කරගත යුතු දේ කරගන්න ගෝ ඒකනේ මේ කවියෝමී පුංචි දක්වන්ට පවා කියල ද අද අද ඒ මරුපින් කරගන්න මාරයාත වයස්බේ දෙයක් නෑ ලොකු කුඩා බේදයක් ඇත්තමෙන කිසි ම අනුකම්පාවක් නැති කෙන තමයි මාරයා ඕනම කෙනෙක් වැදන්ය ඒ නිසා දවස් ගෙවෙන්ඩ කලින් මැරෙන්ඩ කලින් මම කුමක් ද කරගත යුත් එකනක තේරුම් ගන්නු අපි වැඩීටය ඉස්සරට වඩා බුද්ධිමත්වඩු අනාගතයා ලොකු බයකුත් අපිට දැන් ඇවිල්ල තියෙන්නේ නැතුවනෙමේ අලාගතය ගැන විශාල භයක්තියෙන් වසිතේ ඒ සඳහා අද අද වැඩ නොකොළොට අනාගත පරම්පරාව අපිට සාප කරන්න අපිට යිසාප කරන්න. අද අද වැඩ කරන්නකි ේකයි. බුද්ධි මත්ව කරන්නත් ෝ පොළොව රැක ගණ්ඩත්ෝ පොළව රකිටෝ අපේ මාතෘ භූමිය එකම මාතෘු භූමියම වෙන භූමි අපිට ඇත්තනෑ කවධාරි නීතියක් කාවත් ය පිට රටවල්ල ඉන්නා ඔොක්කොම අන්න තම මන්ගේ මෞුරටවල්ට කිව්ව නීතියක්කාෝ ජනගාඩ වැඩි වෙනපුොට ඇවිල්ල වැටිලෙඉල්න්න පොළොව තියෙන්ල ඕෝලා නැත්තම් ඔොය දයන්නේ ඒ ගැන සිතන් ඕෝලා කල්දාන්න බෑ අදාද සිතන්න ඕෝලා සිංහල ජාතියක යනේ ලෝකෙට ආදර්ශමත් ජාතියන රොබට් නොක්ස් කියීන මනුෂ්‍යයා ලංකාවටාව ට පස්සෙ ොකොද කළේ මේ මනුසයවල්ලලා බන්ධනා ගාර ගත කලා බන්ධනා ගාරෙන් එලියට එනකොට මිනිිය ද පොතක්ලියාගෙන යාග අරන් කියවා න එදා එලදිව කියෙන පොත එදා අපි ගැනලින්වා අපි කෑමුවේ නැතිට ලිින්වා අපේ දින චරියාවත් ලිල්වා මේ ලෝකෙමින්න ගුණුවත්ම ජාති අප වත්න පිට රටක අපේ කෙනෙක් සේවට ගියත් අවංකෝ වැඩ කරන ඒ අවංකකම නිසාමයේ වැඩ කරන ආයතනවල මිනි සුප්‍රියයි යිලාංකිකයන්ට මන්දන්න කෙනෙක් ඉතාලියයට ගියා ඉතාලියට ගියාම රස්සාව ලැබුණේ වයස්ගත ආච්චියම් මවයිල් තාත් තවයි බලාගන්නේ එක ඒකයි රස්සා ඒ මැණිය ඒ ඒ ආච්චියම්මගේ සීයගේ දරුව වෙනවෙන රටවල්ු රස්සාාවටබින්. විශාල දේපලක්. එසේ මෙසේ දේපලක් නම විශාල දේපලක්. මේ ගිය කාන්තාව මොකද කළේ ආච්චිය අම් මටයි සී අතයි තමන්ගේ දෙමව්පියන්ටවාගේ සැලකුවා. කිසි පිළිපුලක් කළේ නෑ. කෑමතික කවනු ඔලු පීරනවා ඇඟ පතට තෙල් ගාන මේ වැඩ ඔක්කොම කරනකොට අර වයස්ගත. දෙන්නට මේ තැනැත්තිය පිළිබඳලොකු ආදරයක් ඇතිවුණා අපේ දරුවවත් නොකරන සේවයක් මෙයා මට කරන ඒ නිසා මොකද කළේ නීතිකඥවරු ගෙන්න්නලා මුළු දේපළම ලිව්මයාට ඉතාලිය ඉන්න කෙනාට වඩා දැන් දනවත් කෙනෙ ඒ ලැබුණි ලිකන්නමේ අරතිබිච්ච ගුණුවත් කමට ඒක අයිකි වේ දිිත්ත ධම්මවේදන මෙලව ාක මම අවංකෝ යමක් කොළො ඒකේ විපාක මට මෙලෝම ලැබෙනු ආයි මැරෙන්ද දෙයක් නෑ මෙලෝම ලැබෙනවා හොඳ වේවා නරකවේ කරපු දේවල විපාක ලැබෙන ඒ නිසා මේ සෑම දේතම පසුබි මවනේමකක්දම අපේ තියෙන ගුණවත්කාර ඒ දව සිරඇට ඇඳට වැටුනම බලට ලෝලා මං අද කළේමකද ක යුතුදේ ම කර ගත්තද මගේ ජීවිතය නැමති පොේ එක පිටුව පෙරලුුණා එක පිටුව පෙරුණා කියමක අපට අපේ ජීවිතය නැමැති පොතේ තියෙන්නේ පිටු ගණන අපි කේම්ගෝ පිටු තුන්සීයක් තියවාගේ එක පිටුව පෙරලුණා ඒ අපිට ලොකු පාඩුවක් ශක්තිය නැති වුුණා ඒ තිබිච්ච යෝද බල නැතිවෙන වාඩුුවෙනෙන සාරීරික ශක්තිය සෑමදාම තියෙන්නේ නෑ මානසික ශක්තියක් සෑමතාම තියෙන්න්නේ ඒකන වයිස යානාය කියන්නේ දැන්නම් මටරියට අමතක වෙනවා කියලා තියපු තැන මතක නෑ අන්න එබඳු තත්ත්වයක් මට උදාාවෙන එතකොට මේ යව්වන කාලෙ තරුණ කාලෙ පුළුවන් කාල. මම කරගන්නේ මොනවාද කියලා තීරණය කරගන්න ුණා. ඊළඟ ආත්මයේ මම කෝමද සැපවත් කරගන්නේ මම අනිවාරෙන් හිපතිෙන. මේ ජීවිතයේ මෙතනින් අතාරනකොටම තව තැනකට මම යනවා. යන තැන සැපවත් වනේ නැත්තා විඳවඩ වෙන්නෙත් මටමයි. මෙතනින් යන්නේ දුකටනම් නිකන් හිතල බලා. මෙ උස්මටික ගි ඊීළංඟාත් මන්ද බුද්ධික වුණනා අසාර්ථකයි කොරවුණා අසාර්ථකයි මෙ බනු ජීවිතයක් මට ලැබුණේ ගිය බවේදි මං කරගත්ත පින නිසා ඒ පිනේ සැපයි මං විදිණ ගේ අත්බෞවලදි මං කරගත්ත පිනේ විපාකයි මං මේ කන්නේ දැයි මං මේ විින්දනය කරන්නේ කන්න තොට මෙතනනුත් ්‍යන්තවය මේක තාවකාලිකු අයි මං ඉන්නේ. සදාහින්ඩ ගෑ මට. මොන වෙලාේ මන වෙනවද දන්නෙත් නෑ. ඒම නම් මම මොන්න තරම් බයවෙෙන්්ඩෝලද. මොන තරන්නම් වැඩ කරගණ්ඩෝලල. කොච්චර කරන්න වැඩ තියෙනෝද. මන්න තරම් දේවල් කරන්න පුළුවන්ද මට. ඒ මොකක්වන නැතුව සල්ලි මත්තම වා. ද අපිට වැරදි චිකම තැන එකයි සල්ලි 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 එච්චරයි මුදල් පස්සෙෙන්මයි අපි දුවන්ට පටන් ගරත. ඒ නිසා ගුණේ කැලේ තුළියා එදා කොසොල් රාජරෝ දැක් අසීනයක් විශාල වැවක් වෙනවා මේ වැවේ කළුගල් පාවෙඩ පටන් ගරතා. සාමාන්‍ය වතුර ස්භාවය බර දෙයක් දැම යට අන්දුවන. බර නැතිදේ තමයි වතුර පාවිෙන රජ්ජුරෝ දැක්වේ මොකක් කළුගල් වතුර පාවෙනවා ලබු කැටවතුර යටය මේක වෙෙන්ඩ බැරි දෙයා ඊළඟට දැක්ක පුංචි පුංචි ගස්වල පැළවනා විතර පැළවෙච්ච ගස්වල මළුත්ති පිලා ගෙඩි තැරලා අර පුංචි පැලේට දරාගණ්ඩ බැරි මට්ටමට ගෙඩියවිල්ලා. රජරූ බය වුනසීන දාසයක් දැක්කා බුදුන්වහන්ස දෙකවව ස්වාමීණි මම ඊයේ මේ වගේ සොප්නයක් දැක්කන්න මට බයක් කැතිුණා කවදාවත් වඩ බැරි දේවල් මන් දැක්කේ කලුගල් පාාවෙනවා ලබු කැත යට නවා මේකේ තේරුමමක ඒකට බුදුන්වහන්සේ වදාල රජානමි බයවෙන්ඩපක් ඕකේ විපාක දැන් ලැබෙන්ඩි නෑ අනාගතේ අයෝක බලපාන අනාගතයේ මොකද වෙන්නේ අධර්මය රජවෙනවා. ධර්මය වනගත වෙනවා. ධර්මය යට යනවා අධර්මි උඩේනවා. අද වෙලා නැද්ද අද වෙලා දැම් වසරකට දේකට කලින් මන්දක්ක පුවතක් කැලේ පාරි කෝච්චි යනකොට ඇතින් නියයි පැටියයිඉන්නවා රේල් පාරලන්න. ඇති නිකෝච්චි සදට පැන්න පැටිය කලබල වුණ කෝච්චියයට යටවුණ කෝච්චියය ඕන ඕන තැනක නතර කරන්න බෑ දැ පැටිය පැටිය කෝච්චියයට යටවෙලා විශික් වුණා මේක දැකපු ඇතින් නිමොකද කළේ කෝච්චියය පස්සෙන් පන්නන්න පටන් ග කෝච්චිය බෝහම අමාරුවෙන් කැලේ නතර වුණා මිනිස් සු බෑල දුවන්න පටන්ගට කෝච්චිය පෙරලූ ත්මා විනාසයක් නතර වෙච්ච කෝච්චය ළඟට ගිය ඇතින්නේ ඔළුවෙන් මර කෝච්චි පෙට්චියට ගාගෙන ගාගෙන මැරිලා බිම වැටුණ මගේ පැතිය මැරුවනදකල පලිකත්ත කෝච්චි ඔන්න බලන්න කැලේ සතාලඟ ධර්මයේ ඇතිබුණා ඒ පත්තරේ මනි පැත්ත තියෙනවා අම්මක් කනෙත් පුංචි දරුවාව වංගිඩිය දාලා කොටලා ඔන්න බල ඒකයි ඒදා දැක්ක සීනවිපාක ධර්මය වනගත්ත වෙනවා අධර්මය රජවෙනවා එතකොට මේ අධර්මී රජවෙන්නේ ආර්ථිකවූඩ කවරුත් තුදේ නැගිත්ත විලේ ඉඳල දංඟලන්නේ මොනක්‍රමයකින් අරරි මුදත්ුප්‍රිය කොච්චර ලැබනත් මදී සාගරයට වතුර යනවාගේ කෝටි ගණනක් ලැබුණත් ච්ච කෙනෙක්කින් හදනෑ මදී මදී එබඳු කෙනා සිතන්නෑ මේක මන අරංඥන්නේ නෑ මේ මට ඇති ඒක සැපයක් ඇති කියනවන අත්තිසුක මට තියෙනව ඇති එබඳු මානසිකත්වයක් සකස් කරගන්න ලැබෙන්නේ ධර්මී දන්න කෙනාට විතරයි ධර්මීන් තොරවිච්ච කෙනාට කොච්චර ලැබුණත් මද. ගින්නට දරදානොවාගේ ගින්න අක්තියෙනවකීම විශාල ගින්න මේ ගින්නට කොච්චර දරදැම් මට පත්ව වෙනවා මිසකර ගින්න ඇති කියලා නතර වෙන්නේ නෑ සියලුම ගංගාවල වත්තුර මූදට ගියාට කවදාවත් මූද ඇති කියන්න එනේ නොක්කෝම් බාරධර ඒ වාද තමයි ධර්මින් තොරවිච්ච මනුස්්‍යය කොච්චර ලැබුණත් මදී විනාඩියත් දවශශකටේ සිතුවත් මොනදේ තිබුණත් මේ සෑම දෙයක්ම දාලායි මමය අතට ගත්ත සෑම දේම බිම දාලා සිතට ගත්තටි කරගෙන යන්න කියලා සිතුුවොත් මේ ජරමර කරදර මොකක්වල් ලෝකනෑ මේ ලෝක තකොට බොම සාමකා පොළොවට ඇනකොටා ගන්න බෝම ගන්න මේ ඔක්කොම කරන්න තෘෂ්නාවට මට මදී කියන? ඇති කියල කල්පනා කළ බලන්න ඒ ජීවිතයේ සැපයි. සැනසිල්ලෙන් නිදාගන්න පුළුව. ඇති කියන කෙනාට නින්ද න සැනසිල්ලේ. මදී කියන කෙනා රාත්‍රි පුරාමත් කල්පනා කරන උපේ නෑ. කෝමද තව මේක වැඩි කරගරන්න. දැමට දවස. සංවර්ධන වාසනාවකුණ නුස්්‍යය කියපු කතාව. එක්තරා මනුස්සේ අර සංවර්ධන ඌරණය එකක් ළඟට ගීන් රුපියල් විශ්සක් වීලා වාසනා සම්පතා කරගන ූරල බලව. බාලනකොට රුපියල් දෙදාක් කැවිල්ලා. ලොකු මුදලා විශ්සටයි ලැබුන්නේ. මේ මනුස්්‍යය ඊළඟට මොකද කළේ රුපියල් දෙදදාට මූරන්ට පට ගත. සත පාම. න්න තෘෂ්නාව තරග ඇයි සිතන්ඩති විශ්සට දෙ දක්කා වන දෙදාට විසිධක්ෙන් ලෙ ඒමයි සිතන්ඩ නමුත් ලැබිච්ච ටික දයා බලල සතුට වඋුණන වාසනාවක් මෙන්න මේවායි දවස ගෙවෙන කොට සිි අඩුවනා තමන් දයාම බලන්න අනුන්දයා බලන්ඩ මො ඉදියාවටේම ගියත් ඇත්තු දැකල ඇති ඉන්දයාීන්නවා වදුර තුන් දෙන ඒ රූපයක් ගෙනනල්ල ගෙදල තියාගණඩ වටිට එක වන්දුරේකන්නේ ඇස් දෙකවාගෙන අතින් තවවදුරයකඉන්නවා කන් දෙකවාගෙන තවවඳුරෙකන්නවා කටවාගෙන වන්දුර තුන්දන ලොක පාඩම කොයි කියන්න වන්දුරා කියන්නේ අපේ පැරණිමාය ආව කියලන කියන්න පරිනාමවාද එතකොට මේ වඳුරගෙන් කියන පාඩනන අදාල නැතිදේ බලන්ඩවා ඇස දෙ පියාගන්න පේනව තමයි පේනදේ තමන්ට සුදුසුදේ විතර බලන්න ඉගට ගන්න ඕන දැ බලන්නක ජංගම දුරකතනය තුළින් කරන දේවල් ඇස පින වන්ඩයි කරන්න සමාරවිට ගෙදරයින්න අයවත් පින් තුරවාරග ගෙදර අයිදත් අසෝ ඔබන විදිීට මේ ඇස් පිනවන්න ඊ ළඟට කට අවශ්‍යදය පමණක් කතා කරන්න ඕනදේ එපාදේ කතා කරන්න එපා ප්‍රශ්න මතුවෙන ඕනදේ එපාදේ කතා කරන්න ගියා මයි කටනිසයි ප්‍රශ්නයෙන් පවුලක වුනත් කට පරිසං වෙච්ච තරමට සාමකාමි බව වැඩි නෝන කනෙක් නම් පෝම පරිසංවෙදි රනා ස්වාමියට කේන්තිගය වෙලාවේ එකින් එක කියන්න යන්නේ නෑ කට ග එතකොට කියෝන කෙනාටම එපාම. ස්වාමි අත්තේ වගේමයි නොන සැරම් නෝනගේ කටුද නැතා වැඩිය කතා කරන්න යන්නේ නෑ මොනව කිවත් විවශන මොනවා කිව්වත් වශන එක් තර පඩිවරය ිට්ි. පඩිතුමාගේ බාරියාාව බෝම සැරයි නිතරම කෑග මේ මාඋගතෙක් විද්‍යාපඥ වරේ තින් ගෙදර වැඩව ගැන වැඩි සැලකිල් ලක් නෑ මෙතුමා පරීක්ෂණ කරන තිෙනෙක් දවසත් මේ ශල්ලංග වාඩි වෙලා මොනවාරි පරීක්ෂණයක් කර කර ඉන්නකොට මේ නුන කෑගානෝ කෑගාන ඉවරයක් තොර තෝංචයක් නැතුව කෑග ඒත් මේ මනුෂ්‍යයක් කිසි කතාවක්නෑ තමන්ග වැන්නේ ඒඟට ොද කළේ බැනල බැනල කෑගාල වතුර බාධියක් ගෙනනල ඔලුවැැ මාත්‍ය මාත්‍ය ඒකට කේතිගත් නෑ මාත්‍යයක් කිව්වා මොකද කිව්වේ ගොරෝප තරමට මහිතු වැැසක් ඒ කියලාඒ ගොරෝප තරමට මහිතුව අද නම් වැැසත් ඒවි කියලා ඇයි බැනල බැල්ල වතුර බාධ ඔලුුවට ඉව සම්වත් ඉගන ග බෝ විතාට නැත්තිත් ඉවසීමයි. ඉවසීමෙන් තමයි සැනසීම ලැබේය. ඉවසන කනටයි ජය ග්‍රාණි ලැබේන්න. අෂ්ට ලෝක ධර්ම කිය ලෝක තියෙනවා මුුදු කෙනෙකුටත් වෙනස් කරන්න වැට දේවලා. ලාබ අලාබ නිින්දාප සංසා යස අයස සැප දුක මේවා කාටත් පොදුන ඒක අයිකවේ ලෝක ධර්ම කියලා. අෂ්ට ලෝක ධරම. පෙරලි පෙරලිය. සෑමදාම ලාබනෑ අද ලාබේ එනකොට එතා අලාභයක් වෙනවා. ලාබේ එනකොට සතුටු වෙන කෙනා අදයෙනකොට අනන්න පටන්ග. ලාබා අලාබා මේ දෙකේදම තරාධියයක් වගේ ඉන්දෝන. ලාබෙ වෙලාවෙ සතුටකුත් නෑ අලාබයි කියලා දුකකුරුනෑ නින්දා පසංසා නින්දාව සදාතියනෙ නෑ නින්දාව නැති වෙනකොටම ප්‍රසංසාාවෙන. අශ්ට ලෝක දර්මනිකං කන්දක්වාද. කන්දක් නැග්ගම පල්ලමක් තියෙනවා. ඒවාගේ සැමතම පොදුවයි. එදිනිෙදා දවස ඒකයි මේ දේව පුත්තරයා කියන්න. අච්චනිිති කාලා තරයන්ති රටව. කෝගද දවස ගෙවෙන එලිවෙනවා දවල්වෙන වරෑ වෙනම. අය එලි වෙනවා දවල් වෙන වර වෙනවා. ඔරලෝස්ුවේ කට්ට තික් ගාල යන්නේ නිකන්නමි අපයෝ වයිසට ඇදග නයි යන්න එතකොට මේ කාලි කියයනෙකි තාමත් වැදගර ඒකන පුළුවන් කාලෙත් තියෙනවා බැරි කාලිකුත්ය ඇගේ පතේ පණතියන පුළුවන් කාලේ කරගත යුතුදේ කරගන්න සෑම දාම බුදුන්ුවන්දඉ ඉගෙන ගන්න පස්සැරයක් ඕනනෑ එක වතාවක් වද අපේ බුදුන්වහන්සේ කවදාවක්කි වෙන මට වැඳපන් කියලා. බුදුවාමරකි වෙන වඳන්න කියලා නමුත් අපි වඳන්නේ ගවක වටයි වෙන ආගංවල බලයක් නීතියක් තියෙන අනි වාදම වඳින් දඕනි වැදේ නැත්තං ස්වර්ගෙට යන්න බෑ බුදුන්වහන්සේ අපිටිකව මට වැඳල උඹට ස්වර්ගට න්නත් බෑ වැඳල යන්න බෑ දැන් බලන්න ඉංග්‍රීසිය ගෙන ගණඩ ඕන කමත් කියලා අමාරුයි කියනවන්නේ. දක්ෂ ගුරුවරේක් ලැබුණ. ඒ ගුරුතුමාළඟට ගීම් වාඩිවෙල්ල අධ්‍යක නලලි තියාගෙන වැඳගෙන මීටියු පුළුවන්ද ඉිරිසි කළ ගන්න ගුරුවරයට වැන්ද කියලා පුළුවන්ද බෑ. ඊළඟට ඒ ගුරුතුමා කියයනවා අසවල් අසවල් කොත කියවන්න. සල්ලි දීල පොට්ික ගෙනල අල්මාරිය තියලලා මල්ටිකත් කියයල පානපත්ව කළ වැන්ද කියල ඉිවිසි පුළුවන්ද බෑ ගරුතුමා ළඟටග ඉගන ගන්න්ඩෝන පොත පත කියවඩුවන එතකොටයි භාෂාවෙන් නිපුුණ භාාව ලැබන්න ඒවාගේ බුදුරජාණන් වංසට වැද පලියට නිවන්දක්වන්න බැෑ බනපොත කියව්පු පලියට නිවන්දක්වින් ගතබෑ ඒනම් කරන්්ඩෝන මොකක්ද මේ ධර්මය අනුගමනය කරන්නඩෝන බුදුවරු ඉප දෙන්නේ පාරපෙන්න්නන්නයි න්සට වැදා වැන්ද නෑ කියලා නිවනට බාධාවකුත් නෑ මට වැන්දෙනෑ නිගන් යන්න බෑකි වෙන උන්වන්සේකි වනෑ මට මල් පූජ කරන්න මට මේ අසු ආර්ධාක් මල් පූජ කරන්න බුදුන් වවාහන්සි කි වෙනෑ උන්වන්සේ කිවේ මලදයා බලන්න පුප්පං මිලායාති යථයි දම්ම කායෝ තථයාති විනාශභාව මේ ලස්සන සුන්දර පෙම්බර පාට ඇති සුද ඇති මල් පරවෙලාය. කුණුවෙලා යන්න කුණුවෙච්ච මලින් සුදු පාටට පණු උඩටේ නවා. කායෝතතායාති විනාශ බාලා. මේ මගේ කයත්තේ වගේ මයි. පුංචි කාලෙ මල් පෝට්ටවාගේ මල් කැකුළවාගේ ලස්සනයි. තරුණ කාලෙ පිපිච්ච මලක්වාාගේ ලස්සනයි. වයිසට යනකොට පරවෙච් මල. කි වෙනකොට කුණු වෙච්ච මලවගේ. මලාට පස්සේ වල දැම්ම නං මේ මගේ මගේ කියපු කයෙන් එන්නෙම පණනු එන්නේ එක්නෙත් දෙන්නේ එක් නෙ නෑමිලි දාසේක පනුවයට පිච්චුවනං අලු ටිකාක්. මේ මළ බුදුවාන්දුරුවන්ට පච්ච කරනවා කියන්නේ මලේ සත්‍යය දක්කින එකයි. ඒකයි සැබෑ මල් පූජාව කිය. ැ මල් පූජාව මලයි තමන්ගේ කයයි දයා බලන එක ඒම නැතුව කෝටි ගනන් මල් පිතුව කියලා බෑ නිවංයන්න කිරිපිටු දානය ගැනත් කිවෙන කිවේ මොකක්ද මේ ධර්මී තේරුම් ගන්න වැන්දන්න වැන්දනම මේ ධර්මී තේරුම් ගන්නලෝල ජීවිතයට එකතු කරගන්නලෝ මනුස්සය පවෙන්නේ ලේසි මනුස්්‍යයෙක් වෙලා හිප දෙන්නේ කලාතුරකි බලන්න ලෝකෙම මිනිසුන් ගනිින්ඩ පුළුවන්. සංගණනය කියයි. ලංකාව මිච්චරයි. ඉන්දියයාාව මෙච්චරයි. ඇමෙරිකාවේ මෙච්චරයි. ඕස්ටේලියයාාවේ මෙච්චරයි. ගනිින්ඩ පුළුවන්. නමුත් එක රටක ගමක එක පාරක පලාතකඉන්න මැස්සෝ ගනිින්ඩ බෑ. මදුරෝ ගනිින්ඩ බෑ. කැරපොත්තු ගනිින්ඩ බෑ. මේ ඔක්කොම ජීවින් පනතියන සත්තු. මලාට පස්සේ බඳු ආත්ම වල තිපදෙන්ට බැරිකමක්නෑ. ඒකයි කර්මයේ බයානකයි කියන්න. මෙතනෙන් චුතවෙලා මොනවගේ අත්බාවයක් ලබයිද කියන්න පුළුවන් කමක්නෑ. ඒ නිසා පිංවතුනේ නිරන්තරේම දවසදයා කල්පනාකර. මම දීර්ගව ජැඹරින් බණකිව්වනම තමන් නිතරම බුද්ධිමත්වෙන. ජැමරින් බණකිව්වා කියලා පලකුක්න. අද අද ජීවිතයට අවශ්‍ය කරන දේ කියන්න ඕඒ නිසා පොළොව ගැන සිතන්න ුණ අපිට වෙන දෙයක් නෑ පොළොවරකිදුණ වර්ගයාදයක් බලාන්නරුණ එදා අටක් නමයක් ඉට ගෙදර කර දෙන්නයි පන්සලට ඇවිල දාහ නම්ම පාලොස් නමඉල්ල ොකොයිෙන්ද එදා ගෙදර අටනම දොලා කිටිය යන ගෙදරට වැඩී එකනෙක් දුන්න පන්සලට එතමොට පන්සලෙත් දොලොස්නමක් දැන් අද ගෙදරත් දෙන්නයි පන්සලෙත් දෙන්නයි පන්සලෙත් දෙන්නයි කොයිද දායක් පාලක් කොයා ඉදිරයේ බයානකයි අපේ කාලෙ ගෙවිල්ල යයි පුංචි දරෝ ගැනත්ත මේ දරුවන්ට පොළොව ඉතිරි කරලදීම අපේ යුතුකම මේ ගැන බෝම තදින් කල්පනා කරන්න කල්පනා කර පස්සේ අඩල වැඩක් නෑ වැරදුනාට පස්සේ කෑගාල වැඩපුත්නෑ තමන්ගේ වර්ගයට ආදරය කරන්න ත් න බුදු ආමුරුත්කිවවන්නේ තමන්ගේ ගමින් එන සුළඟ සැපයි කියලා යුද්ධය මවපත්තෙන් පිය පැත්තෙන් යුද්ධයක් දඟ වෙනුවෙන් වතුර වෙෙන. මා පුදුම අවක් තිබිච්ච වෙලා ගල්තලාවක් ො බුදුන් වස වැඩ හිට. ඥාතිවරු දැක්කමහි මොකද මේ අව්වී කී වැන්දා ස්වාමීනිි මොකද මෙතන කරන්න උුණවන්සික පුත්තරේ අරි ලස්සනයි. ඥාතිවරුනි මං උපන්ගමින් එන සුළඟත් මට සැපයි කිව්වා. ඒක තේරෙන්නේ මේ රටින් ගියදාට පිට රටකට ගියාමයිද දැනෙන්නේ මෞුරට ඒතින වටිටකා. මේ පොළවෙ මොනවද නැත්තේ මොනව දැම්ම තැලවෙනවාේ ොද කොන කැපපුුවත් වතුරන කොතන කැපපුුවත් වතුරතියෙන සුළඟ මොන තරන් සනීපද මොනවද නැත්ත සෑම දෙයක් පිරිච්ච කැනයි ලංකා මේ බුද්ධාගම පවතින්නත්ම ඉන්දියාවේ බුදුන් වවාන්සි උපන්නා වැඩ හිතියෙත්තේ කෝ බුද්ධාග මේ රට ඒතිය ඒ නිසා මන කියනකොට දැ මේවා කියන්න සිද්ධ වෙලා තියෙන නොකවෝ තඒක මටත් සාපයක් වෙන අනගතයට. ඔබ බණකිව්වා නැයි මේවා නොකිවවේ. මෙච්චර කල් බණකිව්වා කවුද මේ බණ තේරුම් අරගෙන ජීවිත සකස් කරරරද. දැ මේවාවත් කියලා බලන්නිපෑ. පොළොව ගැන සිතන්න ජාතිය ගැන සිතන්. වර්ගයා ගැන සිතන්න. අපි ආගම්බේද ජාතිබේදන අපි ඔක්කොම එකයි. මේ රටේන්නේ ඔක්කොම එක මවගේ දාපුූ. නමු මේවා ගැනත් සිතන්්ඩුවල් අනුන්ට පුළුවන්ඟයි අපිට බැරි. අපිට බැරිවුණේ මොකද සිතා බල ඒමනං අදට ලැබික්ෂ කාලි අපිට නිමාවද පත්වන්නා. ඔය ඇත්තට කිවේ දවශ කටින කම දවසක් ගෙවෙනවා කියනන්නේ අපි දවසගේ නාකිවුණා. පොතක් කියෝනකට එක පිටුවක් කියෝල ඉවරවනාවගේ. එතකොට එඉවිදිරි කියෝගෙන යනකොට පොත කියෝල ඉවරවුනා කියන නිමාව. අපේ ජීවිතඇත්තේම අද ගෙවුණ කියන්නේ. දවසකින් අපි මරණයට කිටටුණා. ජීවත්වෙඩ තියෙන කාලෙන් දවසක් අඩු වුණා. අන්න ඒනිසා මේ පිරිසාද ඒ දවසෙන් උපරිම ප්‍රයෝජනයක් ගරතා. ඒම නන්ගේඒ සිතේ තියන පැතුම් සපල වේවා මිය ගියායට නිවන් සුව ලැබේවා දෙවියොත් නිවනින් සැනසේවා දෙව අන්තත් මිය ගියත්තන්ටත් ඔබාප ෑම දෙනාටන්න. මෙලෝ වාසනාවන්ත කරගෙන පරලව ශපවත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් අමාමානිවන් පිණිශ, මේ පින් සේතුවාසනා වේවා දෙනපතා වටිනා ධර්ුණ දේශනාවලට සවන්දේවට අප නාලිකාව සබස්ක්‍රයිප් කර පෙල්ලකුණ කලික් කරුණ.